අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවේ දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් ගොවීන් ආරක්ෂා කරගන්න රුපියල් 1500ක් දාලා සිකියුරිටි දාන්න වෙලා තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා යුද්ධ කාලෙදිවත් සුනාමිය ආපු වෙලාවකත් මෙච්චර මිලට දරුණු වුණේ නැහැ ඒ නිසා අපි ඊටාම පැහැදිලිව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ බඩු මිල ජීවන බර ළමයින්ගේ බර අධ්‍යාපනයට වීදම් කරන තියෙන මුදල කොච්චරද කියනවා නම් ණය බරින් මිරිකිලා මිනිසුන්ගේ රීරි මාංශ මේ ආණ්ඩුව උරා බොමින් පවතිනවා ඒ නිසා දැන් අත්ත වශයෙන්ම දැන් මේ ඔක්කොම කරලා ඒගොල්ලෝ පෙන්වන්නේ මේ IMF එක කියලා තමයි මේක කරන්න කියලා ඉවරලා හරිද IMF එක මේ අතන බදු වැඩි කරන්න කිව්වා මෙතන බිල් වැඩි කරන්න කිව්වා අරක කරන්න කිව්වා මේක කරන්න කිව්වා කියලා මේක පට්ටපල් බොරුවක් IMF එක බලන්නේ අපේ ගෙවීමේ හැකියාව වර්ධනය කරන්නේ කොහොමද කියලා. දැන් මම උදාහරණයකට කියන්නම් 1988 දී ප්‍රේමදාස මහත්තයා මේ රට බාරගනිද්දී උතුරේ යුද්ධයක් තිබ්බා. දකුණේ භීෂණය තිබ්බා. දෙකොණ පත්තු වෙච්ච විලක්කුවක්. ඒ වෙලාවේ ප්‍රේමදාස මහත්තයා මේ IMF ගියා. හැබැයි බිල් වැඩි කරේ නැහැ. බදු වැඩි කරේ නැහැ. ඒ වෙනුවට මොකද කරේ? ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් විවෘත කරලා ඇඟලුම් අපනයනය හරහා අපේ රටේ টপ ලයින් එක මූලික ආදායම වැඩි කරගත්තා. ඒ නිසා තමයි ලෝක බැංකුව ජනසවියට නිකන් ආධාර ලබා දුන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන සමග ජන බලවේගයේ මේ මෑතකදී IMF එක හම්බුණා. අපි ඍජුව පැහැදිලිව කිව්වා ඒගොල්ලන්ට අපි මේ IMF කිවිසුම ඉදිරි රජයකදී වෙනස් කරනවා. ජනතාව මත දැඩි බදු පටවන ජනතාවගේ රීරි මාංශ උරා බොන මේ බදු ක්‍රමය අපි වෙනස් කරනවා. බදු අවශ්‍ය රටකට. හැබැයි මේසා විශාල ප්‍රමාණයක් ජනතාවට දරා ගන්න බෑ. ඒ නිසා බදු අඩු කරන්න ඕන, බිල් අඩු කළ යුතුයි. ඒ වගේම ඒක කරන්න නම් රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. ඉතින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න දූෂණය වංචාව මුළු නුපුටා දාන්න ඕන. ඔවුන්ට දඬුවම් දෙන්න ඕන. එතකොට තමයි ඍජු විදේශ ආයතන සඳහා ආයෝජන ආකර්ෂණය එන්නේ. ඒ වගේම ලෝකෙ පුරා ආවිල්ලා තිනවා අලුත් වෙළඳ පොළවල්. තොරතුරු තාක්ෂණ වෙළඳ පොළ, මෙඩිකල් ටුවරිසම්, වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්, රයිට්? ෆයිනෑන්ෂියල් හබ් ජානක. දැන් මෑත කාලේ ලෝකේ ආර්ථික ප්‍රවණතාවයන් දිහා බැලුවම අපිට ඌමනාවක් තියෙනවනම් අපි මේ අලුත් වෙළඳ පොළවලට ඇතුල් වෙන්න ඕන. එදා හිටපු ආකාරයටම මේ තේ රබර් පොල් අපනයනෙන් හිටියනම් අපි අද හොම්බෙන් ගිහිල්ලා මේ මොහොත වෙනකට දල වශයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 11.13 කුයි අතර ආදායමක් එන්නේ ඇඟලුම් අපනයනෙන්. දැන් ඇඟලුම් අපනයනෙත් පටන් අරගෙන දැන් අවුරුදු මේ තේකට වැඩි. දැන් ඒක තියෙද්දි අලුත් වෙළඳ පොළවල් වලට යනවා. දැන් උදාහරණයකට මේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහාමැති ඉන්දියාවේ මේ චන්ද්‍රබාබු නායිඩු මහත්මයා තොරතුරු තාක්ෂ වෙළඳ පොළ විවෘත කරා ඒ ප්‍රාන්තයට මීට අවුරුදු 15කට විතර කලින්. අද ඉන්දියාව ඩොලර් බිලියන 130ක් විතර හොයනවා මේ තොරතුරු තාක්ෂ වෙළඳ පොළේ. හරිද? දැන් මෙඩිකල් ටුවරිසම් වලට කොළඹ නගරයේ ඕනෑතරම් මේ තව ඉස්පිරිතාල හදන්න පුළුවන්. කවුද එන්නේ? මාලදිව එන්නේ ලොකු වෙන්නේ නැහැනේ භූමිය. මාලදිව එන්නේ දකුණු ඉන්දියානු වෙළඳ පොළේ ග්‍රහණය කරන්න පුළුවන් මෙහාට. එතකොට මේ මගේ පෞද්ගලික මතය අධ්‍යාපනයත් මේ විවෘත කරන්න ඕනේ. මොකද හේතුව දැන් ලිම්මැඩි මානසිකත්වයෙන් අපි ඉඳලා හරියන්නේ නැහැ. එතකොට මේක බොරු කියලා මිනිස්සු රවට්ටලා හරියන්නේ නැහැ. ප්‍රායෝගිකව ආදායම් වැඩි කරගන්න ඕන බදු අඩු කරන්න නම්. බදු අඩු කරුවොත් තමයි බිල් අඩු වෙන්නේ, බඩු මිල අඩු වෙන්නේ. එහෙම වුණොත් තමයි ජනතාව බලාපොරොත්තු වෙන සාණේ ලැබෙන්නේ. ඉතින් මේක තමයි රජයක් වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක අපි ජාත්‍යන්තර මූල්‍ය මූල්‍ය අරමුදලත් එක්ක මේ ඉතාම මෑතකදී අපේ පක්ෂයේ නායකතුමා සහ කණ්ඩායම සාකච්ඡාවදී පැහැදිලිවම දැනුම් දුන්නා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට එහෙම කොන්දක් තියෙනවා කියන්න. දැන් මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයට ගිහිල්ලා තියෙනවා IMF එක. අන්ද්‍ර කුමාර හම්බෙලා නැහැ. කතා කරේ මොනවද කියලා ඉවරලා මාධ්‍යයට නිකුත් කරන්නේ නැහැ. දැන් විකල්ප බලවේග රටේ ජනතාවට කියන්න ඕන මේ රටේ ආර්ථිකය හදලා ජනතාවට සහන ලබා දෙන ක්‍රමය මොකද්ද කියන එක කියන්න එපා. නිකන් අපි අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා කටවුල් කර කර බොරු කිය කී ඉඳලා හරියන්නේ නැහනේ. එක්කෝ කියන්න ඕන හරි අපි කැට හොල්ලලා කැට එකතු කරලා සල්ලි එකතු කරලා බෙදන මේ බදු අඩු කරනවා. එහෙම නැත්නම් පුද්ගලික අංශයේ කප්පන් අරගෙන බදු අඩු කරනවා. හරිද? එහෙම නැත්නම් මේ මෙතෙක් එකතු කරලා තියෙන පක්ෂයේ තියෙන අරමුදලේ තියෙන සල්ලි ටික දානවා. අර කියන්න බෑ. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මේ රටේ මූලිකම ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුව බංකොලොත්භාවයට පත්වීමත් එක්ක ඔවුන්ම බංකොලොත්භාවයට පත් කරලා
ඔවුන් IMF එකත් එක්ක එකඟ වෙලා තියෙන මා නරුම එකඟතාවයක්. එතකොට දැන් ඒ ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණ මගහරිනවා කියන්නේ නායකය සහභාගී වෙන්නේ නැහැ කියලා කියන්නේ. උත්තර දෙන්න පුළුවන් මන් දන්නේ IMF එක කියන්නේ මේගොල්ලන්ට තේරෙනවද කියලා ඉවරලා. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා අපි මේ ප්‍රතිපත්තිය අනිවාර්යයෙන් වෙනස් කරනවා කියන්නේ. මොකද හේතුව දැන් අපි අවංකයි නං අපිට ඍජු ප්‍රතිපත්තියක් තියෙනවා නං අපිට දැක්මක් තියෙනවා නං අපිට සැලැස්මක් තියෙනවා නං හරිද අපි මේ ඇයි මේ ඒව සාකච්ඡා කරන්න බැරි මොකද දැන් අපි සාමාන්‍ය පුරවැසියෙක් බැංකුවට ගිහිල්ලා මේ ලෝන් එකක් ගත්තාන් පස්සේ තමන්ගේ පඩි අඩු වෙලා වාර්කිය ගෙවා ගන්න බැරි නං එයාලා අහන්න ගෙවන විදිය ඒක අම්මා අප්පගේ බූදල් වලින්ද නැත්නම් නංගි මල්ලි අයියා කෙනෙක්ගෙන් හම්බෙන මුදලකින් හරිද නැත්නම් තවත් රැකියාවක් කරලා ලැබෙන වෙනත් ආදායමකින්ද ඒ කොයි විදියට ආවත් ඒගොල්ලන්ට අදාළ නැහැ ඒගොල්ලන්ට මේ මුදල ලැබෙනව නම් ඉතින් ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය ආර මුදල මේ ජාත්‍යන්තර බැඳුම් කර වෙළඳපොලේ අපිට ලබා දීලා තියෙන අපි අරගෙන තියෙන ණය ගෙවීමේ ක්‍රමය තමයි බලන්නේ ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති ජාත්‍යන්තර මූල්‍ය ආර මුදල කියන කොන්දේසි වලට මේ හෝ ජාත්‍යන්තර මූල්‍ය ආර මුදල කිව්වා යයි කියන කොන්දේසි වලට එකඟ වෙමින් බඩු මිල ඉහළ දමමින් බිල් වැඩි කරමින් දරුවන්ගේ අනාගතය සුන් කරමින් පාසල් උපකරණ වලට පවා බදු ගහමින් හරිද මේ රටේ පුරවැසියන් දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට මැද දමන මේ යන තාලෙට දැන් ගිය දෙසැම්බර් වෙනකොට දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට ඉන්න ප්‍රමාණය මිලියන 22කින් 7කට මේ වැඩි වෙලා තියෙනවා මේ විදියට යනකොට මිලියන 11ක් වෙයි එතකොට රටේ ජනතාව මේගෙන් භාගයක් මේ දුගීභාවයට පෙළෙනවා එතකොට අනිවාර්යෙන් හොරකම් වැඩි වෙනවා හරිද හොරකම් වැඩි වෙනවා මංකොල්ලකෑම් වැඩි වෙනවා පීඩාකාරී තත්වයක් මතුවෙනවා ඉතින් ඒ නිසා මේක මහා දුෂ්ට ආණ්ඩුව මේක මහා දුෂ්ට ආණ්ඩුවක් මේක මේ රටේ ගොවියා කම්කරුවා දීවරයා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ගෘහණිය පෞද්ගලික අංශය රැකියා කරන අය ශිෂ්‍ය ශිෂ්‍යයන් දරු දැරියන් හැම එක්කෙනාගෙන්ම පළිගන්න දුෂ්ට ආණ්ඩුවක් ඒ නිසා මේ මැතිවරණ වර්ෂය සැප්තැම්බර් මාසේ 16 ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පවත්වන්න ඕන මම නම් කියන මහ මැතිවරණයට කලින් එනවා කියලා ඉවරලා හරිද මේ මැතිවරණ වර්ෂය එළඹෙලා තියෙන නිසා ජනතාව මේ පීඩන එළියට දාන ලෑස්ති ඒ නිසා මේ දුෂ්ට ආණ්ඩුව පළවා හැරීමේ සටන අපි මේ මාසේ 30 වෙනිදා කොළඹට සමස්ත ලංකාවෙන්ම ජනතාව ඒකරාශී කරලා ජනතාවගේ පීඩනයේ තර්ම මොකද්ද කියලා මේ නාඩි නොවැටෙන නායකයන්ට සහ මේ වීණා වාදනය කරන ආණ්ඩුවට පෙන්වන්න අපි ලෑස්ති. ඔබතුමාලගේ මතයත් ඇයි ආණ්ඩුව ආණ්ඩුවට ඕන දේවල් මේ කරන්නේ මේ බදු වැඩි කරන මේ දේවල් කරන්නේ. මම හිතන්නේ ඉතින් මේ ආණ්ඩුවට ජනතාවගෙන් පරිගැනීමේ උවමනාවක් ඇති. ඒ කියන්නේ පොහට්ටුවේ ඉන්න ගොට්ටන්ට ආර්ථිකය තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝනේ බංකොලත් කරේ. ඒගොල්ලෝ තමයි ඒ කාලේ කිව්වේ මේ IMF එකේ ප්ලග් එක ගලවන්න ඕන. හරිද? ජනතාවට මේ ඒක තේරුම් ගන්න ඕන. හරිද? එනිසා මේක අපි දේශීය ආර්ථිකයෙන් ගොඩ දානවා. ඒ වගේ ගොන් කතා කිව්වේ ඒගොල්ලෝ. ඒ කියන්නේ මේ ආර්ථිකයේ හකුළුවලා මේ ආර්ථිකයේ හකුළුවලා රට බංකොලොත් කරන තැනට සල්ලි අච්චු ගන්න තැනටත් පත් කරේ ඒගොල්ලෝ. ඔය නිසා ඒගොල්ලන්ට ආර්ථිකේ තේරෙන්නේ නැහැ. මම හිතන විදිහට මම දන්නේ නැහැ මගේ පෞද්ගලික මතය. වික්‍රමසිංහ මහත්තයාට තියෙනවා ජනතාව එක්ක තරහ. උඹලා මාව පෙරද්දුවානේ. අපේ පක්ෂේ කාසනයක්වත් දුන්නේ නැහැ. මං දෙන්නම් තොපිට වැඩේ කියලා කරනවා වගේ කියලා තමයි මට හිතෙන්නේ. ඒකනේ ආණ්ඩුවේ එකම ආදායම බදු ආදායම් බවට පත් කරගෙන තියෙන්නේ. දැන් අවුරුදු එකමාරකට වැඩි එතුමා ජනාධිපති වෙලා. අලුත් ආයෝජන අලුත් වෙළඳපොළවල් වලට ඇතුළත් වීම අපනයනය වැඩි කිරීම වගේ දේවල් එකක්වත් පටන් අරගෙන නැත්නම් අඩු ගානේ ඒකට ඉනිෂියේට් කරලත් නැහැ. ඉතින් ඒ නිසා පරිගැනීමේ චේතනාව කියලා තමයි මට හිතෙන්නේ. දැන් අපි ඊයේ දැක්කා ഘോഷණවලදී කැරලි මර්ධනයකට අමතරව පොසස් කැරවල කියන එකනේ ගුවන් හමුදා යුද්ධ හමුදා වගේ. මේ වගේ දේවල් කොහොමද කොහොමද දැක්කේ? දැන් මෙහෙමයි දැන් ඒව කරන්නේ බය කරන්න. හරිද? ගෝඨාභය රාජපක්ෂත් ඔහොමනේ හිටියේ. හරිද? අර පදක් කණුත් පැලඳගෙන හිටියේ ගෝඨාභය රාජපක්ෂ. අන්තිමට යට ඇඳුම පිටින් පැනලා දිව්වේ හරිද මේ රණලි ක්‍රමසිංහ මහත්තයා හිතනවා නම් මේ ආණ්ඩුව හිතනවා නම් මේ ආමුදා පොලිසිය ඉන්න කට්ටියටත් මේ ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒගොල්ලොගේ පවුල් වලත් මේ කන්න නැහැ ඒගොල්ලොගේ දරුවන්ටත් මේ අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් තියෙනවා ඒගොල්ලොගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ බැටලුවක් තියෙනවා ඔය ආමුදා පොලිසිය ඉන්න කට්ටියගේ බිරින්දෑවරු ඒක හොඳටම දන්නවා දැන් මේගොල්ලන්ට පඩි අරගෙන ගෙදර යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒ නිසා ජනතාව හරියට නැගිට්ටාම ඕවා කරන්න හම්බෙන්නේ නැහැ ඔයිට වැඩි කට්ටියක් හිටියානේ දැන් මේක කෘතිම රජයේ මවපු වැඩපිළිවෙලක් කියලා ආරංචිමාන සඳහන් කරන හේතුව ඉන්දියාවෙන් එළවලු ආනයන කිරීමට ඉදිරියෙන් සූදානම් පවතිනවලු අප්‍රේ දැන් මෙහෙමයි ඔබතුමා දෙවේලක් කන එක ගැන හරි සතුටු වෙන්න මේ ආණ්ඩුව කරලා තියෙන විදිය ගැන අපේ කොළොන්නාවේ පළාතේ මිනිස්සු කන්නේ එක වේලයි සමහරව ලෙව කනවා හරිද ඉතින් ඒ නිසා
මේ ආණ්ඩුව කාලේ මෙච්චර බංකොලොත් වෙලා තියදී මම ඊට පෙර අවස්ථා ගණනාවකදී මම එලි කරා තෙල් වලින් ගෑස් වලින් හැම එකෙම හොරකම් කරන ඩීල් දානවා හරිද මේකෙම ඩීල් දාලා දෙනවා මම පාර්ලිමේන්තුවේදීත් මාධ්‍ය හමුවෙත් මම ඔබතුමාලට එලි කරලා තියෙනවනේ හරිද දැන් ඊයේ හරි පෙරේද හරි පත්‍රයක තිබ්බා මීට අවුරුදු 1.5කට පෙර 2002 ජූලි මාසේ ටෙන්ඩර් යනකොට ගෑස් ටෙන්ඩර් යනකොට මෙන්න ගහන්න යනවා වහාම කැඳවන්න කියලා කෝප් කමිටුවට ලියුමක් ලිව්වා ගෙන්නෙවෙ නැහැ අද වෙනකන් ආ ගෙන්නෙවෙ නැහැ බිලියන 1.3 8ක් පාඩුව කියලා මම දැක්ක පත්‍රේ දාලා තියෙනවා ඉතින් ඒ නිසා ඔබතුමා කියන එක සාධාරණ කතාවක් වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ ඒක रिपोर्टर वारणेन तुर अपक्षपाती वार्ताकरणय